එක්කෝ එතුමා මොහොකට හරි යටපත්වෙලා තියෙනවා යම් කිසි රණවික්‍රම සිංහ අගමැත්තුමා ප්‍රමුඛ ආණ්ඩුවේ යම් දැඩි බලපෑමකට අසු වෙලා තියෙනවා එක්කෝ මේ රටේ ජනාධිපතිවරයා. එහෙම නැත්තං එතුමාට කෙලින් තීන්දු තීරණ ගැනීමේ හැකියාව කුමන හෝ ආකාරයෙන් නැතිවෙලා තියෙනවා. ඒක තමයි අපි දකින්නේ. දැන් හොඳම උදාහරණේ ජනාධිපතිවරයාට බෝම්බයක් බැඳගෙන ආපු එතුමාව මරන්න ආපු කොටියව වේදිකාවට ගෙන්නලා බොහොම මෛත්‍රිය දක්වන එතුමාට අද වෙනතෙක් මේ රටේ දසදහස් ගණනක ජීවිත ආරක්ෂා කරපු රණවිරුවෝ කී දෙනෙක් ඇතුළේ ඉන්නවද? හැබැයි අපි අහන්න කැමති කාටද ජනාධිපති සමාව දුන්නේ? යුද්ධයේ පැවති කාලයේදී එල්ටීටී සමාජිකයෝ පුනරුත්ථාපනය කළා. ඔහුට සමාව දීම ගැන අපේ කිසිම අහිතක් නැහැ. මොකද හේතුව ඒ කාලය තුල යම් යම් සටන් නැතු වුණා. ඒ වුන් පුනරුත්ථාපනය කළ නැවත එළියට ඔවුන් සදාකල් හිරේ ඉන්න බෑ. හැබැයි මේ අයිතිවාසිකම ඇයි රණවිරුවට නැත්තේ? ඇයි එල්ටීටී සමාජිකයන්ට විතරක් අනුකම්පාව දක්වන්නේ? ඇයි එල්ටීටී සමාජිකයන්ට විතරක් මෛත්‍රිය දක්වන්නේ? ඔබතුමාගේ මෛත්‍රිය මේ රටේ මේ රජයේ මෛත්‍රිය කරුණාකරලා අර අහිංසක රණවිරුවන්ට දක්වන්නේ? මොකද මෙහෙම ගියොත් මේ රට භයානක තත්ත්වයකට අදියන්න පුළුවන්. මේ විදිහට දරුණු ලෙස රණවිරුවන්ගෙන් විතරක් පළිගන්නට ගියොත් ඉතින් ඒක නිසා අපි කියන්නේ කරුණාකරලා මේ තත්ත්වයට යන්න එපා. එල්ටීටී සමාජිකයාට තියෙන අයිතිය රණවිරුවාටත් ලබා දෙන්න. යුද්ධයේ පැවති කාලයේදී යම් යම් වැරදි සිද්ධ වුණා නම් යම් යම් ප්‍රශ්න සිද්ධ වුණා නම් එයිදී එල්ටීටී සමාජිකයාට ලබා දෙන විනිර්මුක්තිය රණවිරුවාටත් ලබා දෙන්න. නීතිය සැමට සමානයි.